ආයුබෝවන් කියලා පිළිගන්න SL construction channel එකෙන් ගෙන මේ වීඩියෝ එකට මම කලින් වීඩියෝ එකක් ගෙනවා තාප් එක සිම්පල් ඩිසයින් එකක් ගැන මේ වීඩියෝ එකට මම ගේන්නේ අන්න ඒ වගේ තාප් එක ඩිසයින් එකක් ගැන තමයි අබ්බලු මේ වීඩියෝ කොහොමද තාප් එක හදලා තියෙන්නේ කොහොමද ඩිසයින් එක කියලා මේ බවුන්ඩරි වෝල් එකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරලත් අපි සාමාන්‍ය විදිහට කොළපාට දෙලක් පාවිච්චි කරලා සමහර වෙලාවට බවුන්ඩරි වෝල් හදනවා ඔකට එක දෙකලා ඇති හුඟක් තැන්වල ඒක තියෙනවා අන්නේ විදිහට මෙතනත් කොළපාට තෙලක් පාවිච්චි කරලා තමයි මේ බවුන්ඩරි වෝල් එක හදන්නේ. මේක තියෙන විශේෂත්වය තමයි අපි කොන්ක්‍රීට් කණු කඩෙන් ගහලා තමයි එවගේ අවස්ථාවකදී බවුන්ඩරි වෝල් එකට තියාගන්නේ. නමුත් මෙතනදී මෙතනම කොන්ක්‍රීට් කණුව හදලා ඊට අමතරව උඩිනුත් කොන්ක්‍රීට් පටියක් ගිහිල්ලා තමයි මේ බවුන්ඩරි වෝල් එක හදලා තියෙන්නේ. එහෙම උඩින් කොන්ක්‍රීට් පටියක් යන එකෙන් අපි සාමාන්‍ය විදිහට කොළපාට දැල පාවිච්චි කරලා හදන බවුන්ඩරි වෝල් එකට වඩා හොඳ ෆිනිෂින් එකක් අපිට ගන්න පුළුවන්. මේ බවුන්ඩරි වෝල් එකේ තියෙන පොඩි විශේෂත්වයක් තමයි මේ බවුන්ඩරි වෝල් එක තියෙන්නේ ඉඩම අයිනේ නෙමෙයි. මේ ඉඩම ටිකක් විශාල ඉඩමක්. ඒකෙහිඳ නිවසයි පාර තමයි ඉඩමේ මායිම. ඒ මායිම අතර හුඟක් ඉඩක් තියෙනවා. ඒ වගේම ඉඩම පිහිටලා තියෙන්නේ පොඩි ඇලයකට. එතකොට ගේ හදලා තියෙන පොඩ්ඩක් උස තැනක. අන්න එතන ඉඳලා පාරට තියෙන මිදුල හරිය වෙනම තේ වගා කරලා තියෙනවා. අන්න ඒ තේ වගා කරලා තියෙන හරියයි නිවසේ මිදුල හැරීට ගන්න ඒරියා එකයි වෙන් වෙන්න තමයි මේ බවුන්ඩරි වෝල් එක දාලා තියෙන්නේ. අපි මේ වගේ ඩිසයින් එකක් පාරක් අයින්ට දාගත්තොත් අපිට පොඩි පොඩි ප්‍රායෝගික ගැටලු කිහිපයක් එන්න පුළුවන්. එකක් තමයි දූවිල්ල සද්දේ, ඒ වගේම ප්‍රයිවසි එකටත් ඒක බලපානවා. මේ වගේ ඩිසයින් එකක් අපි පාරක් ළඟට යොදා ගන්නවා නම් හොඳම තේ තමයි බිත්තිය අඩි 4ක් විතර උසට බැඳලා උඩින් අඩි 3ක විතර ස්පේස් එකක් තියලා අන්නේ ස්පේස් එකට ඒ කොළපාට දැල ගන්න එක. එහෙම නැතුව අපි පාරක් අයින මේ වගේ ඩිසයින් එකක් කරනවා නම් හොඳම තේ තමයි මිදුල පැත්තේ මොන හරි ගස් ටිකක් හිටවන එක. අපි මේක ස්ට්‍රක්චර් එකක් ගත්තොත් උඩට යන කණු වලට උඩින් ගිහිලා තියෙන කණු වලට අපිට 10 කම්බි දෙකක් දාන්න පුළුවන් නම් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ මේ දෙක S අකුර හෙඩේට ස්ට්‍රිප් එකකින් ජොයින් කරලා දාන එකත් හුඟක් හොඳයි. ඒ වගේම අපිට පුළුවන් මෙතනට ලයිට් එකකුත් ඇඩ් කරන්න. උඩින් යන බීම් එකටත් ලයිට් එකක් ඕන අපිට දාන්න පුළුවන්. ඒක Tamanට කැමති විදිහට යොදා ගන්න පුළුවන්. අපි මේ වගේ ඩිසයින් එකකට ගියොත් අපි සාමාන්‍ය විදිහට කොළපාට නෙට් එක ගහනකොට කඩෙන් කණුවක් ගහනලා තමයි ගහන්නේ කොළපාට නෙට් එක. ඊට වඩා හුඟක් ලොකු අලංකාරයක් ගන්න පුළුවන් මේ විදිහෙන්. මේ බවුන්ඩරි වෝල් එක තාම සම්පූර්ණයෙන් ෆිනිෂ් කරලා නැහැ. මේකේ ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි. මේකට තව කොළපාට කම්බි දෙලක් අල්ලන්න ඕනේ. මේ වීඩියෝ එකේ මම ගෙනාවේ සාම්ප්‍රදායික විදිහට කොළපාට කම්බි දෙලක් අල්ලනවට වඩා ඒකට පොඩි වෙනසක් එක් කරපු බවුන්ඩරි වෝල් ඩිසයින් එකක්. මං හිතන එක ඔකටට හුඟක් පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ගැන ඔකටට හිතන දේත් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම සිවිල් ඉංජිනේරු ශිෂ්‍යයෝ තාලා තවත් ගැටලු තියෙනම් ඒවත් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. එතකොට අපිට ඉස්සරහට ඒ සම්බන්ධ වීඩියෝ හදන්න පුළුවන්. හොඳයි, අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.